ඩොලරේ පහත වෙටලා යන්නේ ආනයින වියදම් පිළිබඳ ප්‍රශ්නයකට වඩා විදේශීය ආයෝජකයන් රට තුළ තියෙන ආයෝජන අරගෙන යෑමෙන් ඩොලරේ ඉල්ලුම වැඩිවීම නිසා. මම පෙන්නවා විදේශ ආයෝජන වර්ග තුනක් තියෙන ආයෝජන තුන අරගෙන යෑමට බලපෑපු සිද්ධීන් තුන. පළවෙනි දේ මම මූල්‍ය වෙළඳපොලේ ආයෝජනයට බලපෑවා මහ බැංකු බැඳුම් කර වංචාව, කොටස් වෙළඳපොලේ ආයෝජන ඉවත් කර ගැනීමට බලපෑවා 2015 ජනවාරි 29 ඉදිරිපත් කළ අතාර්ථික ආර්ථික විනාශකාරී අයවැය, තුන්වෙනුව ඍජු ආයෝජන ඉවත් කරගෙන යෑමට බලපෑවා ලෝකයේ ලොකුම ආයෝජකයා වන චීනයේ ජනාධිපතිවරයා මුල්ගල තැබූ පෝට් සිටි ව්‍යාපෘතිය ඒකපාර්ශ්වීය නතර කිරීම. එතකොට මහින්ද රාජපක්ෂ යුගයේ කියන්නේ රට ස්ථාවර වෙලා කොටස් වෙළඳපොළ 2011 වසරේ ලෝකයේ වේගයෙන්ම වර්ධනය වෙන කොටස් වෙළඳපොළ බවට පත්වුණු යුගයක්. ඒ නිසා මහින්ද රාජපක්ෂ යුගයේ පිළිබඳ දේශපාලන ස්ථාවරත්වය පිළිබඳ ආර්ථික සෞභාග්‍යය පිළිබඳ ලෝකයේ ආයෝජකයන්ට විශ්වාසයක් තියෙනවා. ඒ වගේම චීනය කියන ලෝකයේ ලොකුම ආයෝජකයා ලංකාවට වැඩිම ආයෝජන ප්‍රමාණයක් ගෙනාවේ මහින්ද රාජපක්ෂ යුගයේ. ඒ නිසා මහින්ද රාජපක්ෂ මැතිතුමා රට බාර ගැනීමම ප්‍රමාණවත් ආයෝජකයන් රට අත්හැර යාම නතර වීමටත්, ගිය ආයෝජකයන් චීනය පෙරටු කරගෙන ලංකාවට පැමිණීමට. ඒ නිසා අමුතුවෙන් කළ මහලොකුට කළ යුතු දෙයක් නෑ. මහින්ද රාජපක්ෂ මහත්තයා පැමිණීමම ප්‍රමාණවත් ආයෝජකය විශ්වාසය ඇති කරලා ආයෝජන රැකගන්නත් අලුත් ආයෝජන ආකර්ෂණය කරන්නේ.